මස්ත්‍රවනය කරන්නට පෙර තිසරණ සහිත පංචසීලේ සමාදාන්වැඩ නමස්කාරයකයන් තුන්නතාව. නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස් භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතුව සම්මා සම්බුද්ධස්ස බුද්ධං සරණංගච්චහාමේ බුද්ධං සරණංගච්ඡාමී saangacam dhambang saangga camami සgang saangacam සgang saanggacami duති hamphi බුද්dang saangaచම duති ham බdang saanggaczai Duti ammpi damang sarenangga cahami Duti ammpi damang sarenangga Cami Duti ammpi sanggang sarenangga cai Duti ammpi sanggang sarenangga cami Tati ammpi buddang sarenangga cahami Tati ammpi buddang sarenangga cami තිම්පි දම්මං සරනග්චාමි තතිම්පි දම්ම සරනග්චාමි තතිම්පි සංgang සරනග්චාමි තතිම්පි සංgang සරනග්චාමි සරනාගමනං සම්punනං ආම බන්තිේ පානාාතිපාතා වේර්මනී සික්කහාපදන් සමාධයාමි පානාධිපාතා වේරමණී සික්කාපදන් සමාධයාමී. අදින්නාදාානා වේරමණී සික්කහපදන් සමාධයාම අධන්නාදානා වේරමණී සික්කාපදන් සමාධයාමි කාමේසු මිච්චාචාරාවේරමණී සික්කහපදන් සමාධයාමී චාචාරාවේරමණී සික්කාපදන් සමාධයාමී මසාවාදා වේරමණී සික්කාපදන් සමාධයාමී වාදාවේරමණී සික්කාාපදන් සමාධයාමිී. සුරමේරය මජ්‍ය පමාදට්ඨානා වේරමණී සික්කහාපද සමා මේරේ මජ්‍ය පමාදට්ඨානාවේරමනී සික්කාපදන් සමාධයාමී. තිසරණන සද්ධින් පංචසීලං දම්මන් සාදුකං සුරක්කිි තංගත්වා පමාදේන සම්පාදී තබ්බන් ආම පන්ති සමන්තා චක්කවාලේ සූ වත්‍රාගච්චන්තු දේවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං දම්ම සවන කාලු අයං බදංතා දම්මසවන කාලු අයං බදංතා දම්මසවන කාලු අයං බදංතා නමුතස්ස භගෞතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතු වරහතු සම්මා සම්බුද්දස නමෝතස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකා දස දම්මා විරිය සම්බෝජ්ජංගස් උපාදාය සංවත්තන්තීති සද්ධබුද්ධ සම්පන්න පින්නත්නී සම්මා සබුදුරජාණන් වහන්සේ දේශනා කරන්්ඩ යදුන ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගණ්ඩ ඕනෑ. මේ ජීවිතය සාර්ථ කරගන්නටත්න් සසර ජීවිතය සූපත් කරගන්නටත් හැම නිේෂයකම උත්සාහ දරණ්ඩ ඕනෑ. මේ ජීවිතය හදාගෙන සංසාරක ජීවිතය සූපත් කරගෙන උතුම් නිියවනිින් සැනසන්නට හැම නිමේෂයකම අපි අපේ වැඩකටයුතු සිද්ධ කරඩ ඕන. අකුසලය කියලා කියන්නේ, අපේ ජීවිතයට වරක් ඇති වුුණොත් අනර්ථයක් ඇතිකරවන ධර්මතාවයක් ඒක ඒ විදිර අර්ථදක් කල තියෙනවා. ලෝබ දේශමෝහ මූලික කරගෙන අකුසල මූලයන් කැන්නේීමට ඒවා මූලි කරගෙන හටගන්නා කුසලය වරක් ඇතිවුුණොත් අපේ සිතේ අපිට අනර්ථකාරී තත්ත්වයක් ඇති කරන දෙයක්. ඉතික නිසා එයින් අතිදීමේ වැඩ පිළියවෙක් අපිට ති එන්ඩෝන ඒ වගේම කුසලය කියලා කියයන්නේ අකුසලේ යටකරන අකුසලේ නැති කරන අකුසලය ධූරීභූත කරලදාන ප්‍රාණය කරලාදාන නැත්තරම නැති කරලා දාන බලවේගය. අකුසලේ නැති කිරීම අරමුණනිින්ම තමයි කුසලයක්ක් උපදින්නේ ගැන කුසලටම ප්‍රතිවරුද්ධ හරිරනික අන්දුුරතියන් තැන්ට ආලෝක වැට්නවාගේ. අන්ඳුර යාලෝකයි එකම තැන තියෙන්න. එකමට අදුර යාෝක තින ක ලාි කියන්න පුළන් අන්දුු එලිය තියන තැනක එක තැනක. එහෙවනැල්ලක් වැඩල තින එතන අදුරු යනිත් තැන එලියයි කියලා නැතුරත ඇ දෙක් එක තැනට එලිය එකතැනකට අුර අඳුරුනම් අඳර එලන එලිය දෙකක් නෑ එි වැටු හම අඳුරක් නෑ එහෙනම් අන්නේ වගේ මේ අකුසලය ඒකටම අදාළ කුසලයත් එක්ක එකට උපදින්න තරහත් එක්ක මෛත්‍රය උපදින්නේ. රත් එක් මෛත්‍රයපදදින්න ඇතින්න්න ඒක අපි හැම වෙලාවකම වගේ දැනගෙනම කටයුතු කරඩ ඕන හරිද දැනගෙනම කටයුතු කර් ෝ න එතන තමයි අපි පැත්තෙන් අපිට තියෙන වටිනම ඉතාම වටින කාරණාව හරියට කුසලේ වර්ධනය කර ගැනීමේ අත්ති ප්‍රබල වග කීමක් අපිට තිනවා හරියටම කුසලේ වර්ධනය කරගෙන කුසලේ දු කර ගැනීම. එතකොට ඒ සඳහා හැම වෙලාවකම වගේ මේ අකුසලය ගැන තින නොදන්නාකම නිසා පෙන්න්නත් නි සාමාන්‍ය ජීවිතය ගත්තවතු කම්බාධන තරගයක කඹේ යන්නේ වැඩි බලයක් තියෙන පැත්තට. නොද නොයකුත් වේසයග එන මේ අකුසලය කුසලේ වර්ධනය කරන්නට නොදී අපේ සිත ආපස්සට අදිනවා. ප්‍රධාන වසයෙන් නිවරණධර්ම කාමච්චන්දය කාම ලෝකයේ මේ රප ශබ්දගන්ද රස ස්පර්් දම්මකිලා කිය ලෝකයේ තියන දේවල්ම ඉල්ලන්ඩ 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 ඉවරක් නැතුව මේ හිත ඒ වගේ ඉල්ලනවා දෙන්න දෙන්න දෙන කලා එතකොට ඒත් එක්කෙන්නේ ලෝබ දේශ ඉති සම්පූර්ණ මෙන්න මේ තත්ත්වය අකුසලයන් වේගය තමයි අර කුසලේ වර්ධනය කරට කැම තින මොකද කුසල් වර්ධනය කරනකුට මේ පංචකාම සම්පත්තිය ගැනතිෙන ආසාවන් සම්පූර්ණයම අයින් වෙනවා අ එීමට බයයි හිත හිත පුරදදු වෙලාතින්න වෙන පැත්තකට යකින්ද අකුසලේ පැත්තට වරවෙන්ඩ මේ හිත කැඹුරු තල්ලුවක් දානවා. හැමලීම සංසාරක ජීවිතයේ පුරදු කර පුරූපතිනවා යරපනො දැක ඉඩ බෑහිට මගේ හිත මටකේවා බ්ද නවාස යින්ඩ බෑ ගන්ධ රස ස්පර්ශ ධර්න්මයන් නොවිද ඉන්ඩ බෑ කියලා මගේ හිත මටෙන තින් ඒ පැත්තර අධනවාදිනවාදිිනවා අදිනවා මේ හිත හිතාම දරුණු විදිහට ඒක හරි කරදරකාරරි තත්වයක් ඉතින් ඒ කරදරකාරරි තත්ත්වය අපේ තුළින් අපි ඉතා හොඳින් දැකලා ඉතා හොඳින් තේරුම් අරගණ්ඩුවනේ මේකෙන් අතමි දෙන්නඩ ඕන කියලා ඉතින්න ඒ යන කුසලයන් තමන් හඳනා ගණ්ඩුවන හඳුනාගත්තේ තියෙන කුසලයන් මයලඟ තියෙනවකිල ඒවා ආපහු වැටෙන්ට දෙන්නේ නැතුව නැති කුසලයන් ඇති කර ග්ඩෝන. තියෙන කුසලයන් රැකගෙන නැති කුසලයන් ඇතිකර ගණ්ඩෝන. එවගේම තියන අකුසලයන් යම්කිසි ආකාරයෙක අකුසලයත් තිෙනවාවනම් අන්න ඒ තියෙන අකුසලයන්, දුරු කරගෙන නැති අකුසල් ඇතිවෙඩ එනකොට එක න අත ගණ්ඩ ඕන තියෙන අකුසලය අ දුරු කරගෙන නැති අකුසල් ඇතිවෙඩ එනකොට ඒක නවත්ත ග්ඩ ඕනේ මේක ආකාර හතරක වැඩ පිළියවෙලා අපි මේවා ගැන කතා කර තිනව නමුතා යම තත් කරඩේන ආකාර හතරක් මේක හරියටමං හැමදාම කියන්න අපේ පිරින්නත්න්නේ කුණු තියෙන බිමක කුණු අයින් කරලා සුදු වැලි අතුරලා ලස්සන බිමක් බවට පත්කරන වගේ කියලා ක්නුමන්ට මේ වැඩේ කරගන්නඩ නං කණ්ඩායම් හතරු එකබන්න වැඩ කරන්න ඕන එකට එක පුනපුනා නැගෙන වීරය එක එකට අභිභෝ යන වීර්රයකින් මේ කණඩායම් හතර වැඩ කරන්නඩෝ නික්මට ඒක හරියටම කොට සතරකට බෙදන්න පුළුවන් කට්ටියක් අලුතෙන් ගේන කුණු නවත්තන්ඩ මේ කුණ ගෙනත් දාන්න තැනක්කිර ඇැනු අලුතෙන් ගේන කුණු නවත්තර දාණඩ ඕන ගේෙන්ට දෙන්නෙම නැතුව බ කටියක් ඒ අතරවාර්ේ තියනකුටකයි කරඩ මොකද සුදු වැලිතරපු තැන්ට කවරත් කු දන්න ත ග න ඉති මේ තැන අයිංකර ගණ්ඩනම් එඒ එක නමත්තන්න්න වෙන කටියයක් ඩ එකට බොහෝ නන්දින් වැඩ කරන්නු වන ඒ වගේ තියනුුණුටික අයින් කරන්නට කටියක් ින්ඩ න එකටියත් බොහෝම වේගෙන් වැ කරන්නු නිත්ටිය වේගෙන් අපි ක තකටත් මේ දෙගොල්ලගෙන් කොය කෙනත් වේගින් වැඩ කරන්න නීට අමතරව කුණු අයින්කරපු තැන්ගවල සුදු වැලි අතුරන කට්ටිය ඒත් වේගෙන් කරන්නඩට එතකොට තමයි ඒ භූමිය පිරිසුදු කරගන්න පුළලන් වෙන්න හැයි අතුරන සුද ල කාර ය අන්කරන න ඒකට නදී රැක ැනීම ඒවගේ ෙන්ඩව මේ කරණ අහතර අපිතම යම් කිසි පිරිසක් කින්නවා මේ කාරණ හතර ඉතා වේගවත්ත වේගවත් වේගවත්තු සිද්ද කරවා කියලා ඒකටි කාරක්ෂමතාව වැඩිෙන්ට වැඩුවෙන්න්න මොද වෙන්නන්නේ මේ භූමිය ඉමට පිසුතුල රැෙනවා අන්තිමට මේකර කවදක්ත් කුණු වෙන්න නෑ අන් එහෙම තමයි අපි ආරක්ෂ කරගත යුතුව තියෙන්නේ මේ කියන භූමයක් පිරිසුදු කිරීමේ වගේ තම අප හිත. සුදුවැලි අතුරනව කියර කියන්නේ කුසල් කරහිතන්. කුණු කල කියන්න කුසල් කරහිතන්. එතකොට තියෙනකුණු අයිකරන්ඩ ඕනෑ නැතිකුණු එන්ඩ දෙන්න නැතිව තියාගණ්ඩ ඕනෑ සුදුවැලි අතුරන්ඩ ඕන ඇතුරපු සුදු ලි හානිිුවෙන්ට දෙ ැතු තියාගන්න ඕන අතුරපු සුදු වැලි තමයි තියෙන කුසල් කියන්නේ දැනට අතුරපු නැති හරි අතුරණය කරතමයි කියන්නේ නැවත කුසල් තමල්ඟ නැති කුසල් ඇති කරගන්නවා කියලා. එතුකට තියෙනකුණට ගයින් කරනට කියන්නේ තියෙන අකුසල් දුරකරගන්නවා කියලා නැතිකුණු එට දෙ නැතුව නවත්ත ගන්න කියන්නේ නැති අකුසල් ඇතිවට දෙන්න නෑ කියක මේ ක්‍රමවේද හතර හැම හැම වෙලෙහිම පේ හිතේ ඇතිකරොුත්. සල කියන සුදු ඇලිගලින් මේ භූමිය පිරන්නට වැඩි වෙලාවක් වැඩි දවසක් යන්න නෑ. ඉතිං අන්න ඒක හැමවෙලේම සිද්ධ වෙන්ඩෝනු දෙයක්. එකන එක පරයායමින් සිද්ධ වඩෝුන් දෙයා. මෙන්න මේකට කියනවාන වීරය කියලා ඇතවට මේ අකුසල් දුරුකරගඩ ඒ අපිට දැනෙන්ඩෝනේ මේ වීරය මගේළඟ පවතිනවාද කියලා හොඳ දැනෙන්ඩෝනෑ එක දැනන්න දෙයක් මොනවාහරි අකුසලයක් මගින් ඇති වුණහම භාවනාගරන්් ිහම නින්දයනයක අකුසලයා. සාමාන්‍ය ජීවිත ඉන්නකොටත් වැඩියම් බුදියන එකත් අකුසලයා. නො ඒකුත් කාම වස්තුූන් එක්ක ඇලි ගැලී වාසයකර කර ඉන්න එකත් අකුසලයා. හරිද. ඒවගේ අපිට එහෙම අකුසල් තර්හා යන එකත් අකුසලයා. එහෙම එනකොට මේ තියනෙන අකුසල් නැති කරගණ්ඩු මේ බලන්ඩ මට මේගේ අකුසල් එනවා ැරෙන් සැරි මේව නැති කරගණ්ඩුවන නැති කරග්ඩෝන කියලා ඇතුලාන්තෙන් එන, වීරයක් එනවද කියලා විමසා බලන්ඩුවෝනි. එහෙම වීර්රයක් අපි පැත්තිෙන් එනවද කියලා අපි හැම වෙලේම විමස විමස විමසා විමස විමසා බලන්නට ඕනේ එහෙම වීරයක් එන්නේ නැත්තං ඒ හදාගණ්ඩ යම් යම් ක්‍රරම පාවිච්චි කරඩ ඕනේ. හරි දේශනාවි තියන සඳහන් කරලා තියෙන ක්‍රම එකොලහක්තියනෝ ඒ අටවා ගන්ථේ තියන තිී වගේ දේවල් තව ගොඩක්තේවල් ච්චිර ු ධර්ම ත්‍රනය කිරීම පවා වීරය ඇවට හේතු අක්කු ඉතින් එහෙම අපි හැම විලේම මේ දැනන්ඩවන හතරආකාරයක මේ වීරයක්‍රයත්ම අකුසලයක් එන්න කොටම ආය මේක කවත් දහකොත් එන්න ඇතිවෙන්ට හදන්ඩුවන මේක අදාල කුසලේ වර්ධනය කරගන්නඩඕුන කියන ප්‍රබ්බල අදහස් එඩෝන අකුසලයක් එකොටම එහම අදහසක් එන්න ඕන ඊළඟට තමන්ට කුසලයක් දැනෙන කොට මින්න මේ කුසලේ මගගේ මට මේ දවස්සල හොඳ සමාධියයක් තියෙන චිත්තේ කාග්‍රතාවයක් තිෙන කිීම දැනවා අපේ චරිියාවන් ඒ ඒකාග්‍රතාවය නැති කරව දාන ඒවගේම යහපත් ගතිගුණේ යුක්ත ඉන්න මිනිස්සු එක පාට බෝම අයහපත් දවල් වලට පෙළබෙනවා එතම තියෙන කුසල් නැති කරගන්න එක තමන්ලඟ තියෙන කුසලේ වටිනාකම දැනගණ්ඩෝනේ මේ තරන් කුසලයකින් පිරිපු කෙනෙක් මට මේගේ හැකියාවන් තියන මේ වගේ හැකියාවන් තියන කිය. අන්න ඒ පිරිච්ච කුසලයකින් යුක්ත හිතක් තියන කෙනා කල්පනා කරනවා. මං නම් මේ කතාරන්නේෙ නෑ කෙනව මේ කතාරෙ නෑ මේ කුසලයෙන් යුක්තවම කටයුතු කරනවා. මේක අඩුවෙන්ට දෙන්නෙ නෑ මේ කුසලේ පිරිහෙන්න්නට පුළුවන්. මේ අඩුවෙන්ට දෙන්නේ නෑ කියලා දැඩි අධිස්ඨානයක් තියෙන්ඩු නැති මේ කියනකොට ලන්ඩ තමන් ළඟ තියෙන කුසල් රැකගණ්ඩ. ඒවගේ මුණආහරි ආකාරයක ක්‍රමවේදයක් තමන්ට දැනුනද. ක්‍රමවේදයක් ඇති කර්ඩුනෙල් හරි දැුනද ඉළඟට අකුසලයක් ඇතිවෙනකොට මේ අකුසලේනන් තරන් හොදන්නන්නේ නැතිරග්ඩුනක අදහසත්ඒවගේම නැති අකුසල් ඇතිවෙන එක වලක්වා ගැනීමේ වැඩ පිළි වෙලක් තමන් ලඟතියෙනද. ම මෙන්න මේ වගේ ය නිතේ වාස්සය කරණඩ න දිගට හෙමරොත්මට නැයක් අකුල් ඇතිවෙන වලකි නෝ ම මෙහම ව ඩෝන මෙහම වෙන්ඩෝන මෙහම වෙන්ඩෝන කියලා අපිට පුළුවන්කම තියෙන්ඩෝනේ අපේ ජීවිතය ඔය විදිට ගලවාග්ඩ ඔය විදිට අකුසලයෙන් හිත ගලවාගැනීමේ අති මහත් වූ වැඩපිළිවෙලකට යන්නට හැකියාවක් තිෙන්ඩ ඕන ඉතින් මෙන්න මේ විදිහයට තමයි අපිට අවශ්‍ය කරන වැඩපිළිවෙ අපි සකස් කරගන්නේ. හැම වෙලාවකම ජීවිතේ එහෙම සකස් වෙලාද කියලා ඉස්සල්ලා විමසල බලලා එහෙම සකස් වෙලා නැත්තං ඉක්මනින් සකස් කරන්න ඩෝල. මේ වීරය උපදිනවා කියෙනෙක පිින්නත්නී නිකං වෙන්නෙ නෑ නිකං ඉන්න මනුස්සෙකුට එහෙම වීරයක් ඉපදිලා එන්න නෑ එකත් මේක එන විදිහට හද අන්්ඩෝනේ ඕනම හැඟීමක් එහෙමයි අපි දන්නවා අපි තුළින් නැගිලාට නං අපිගන යාදිසං වපතයේ බීජන් තා දිසං හරතයේ පලන් කියලා ඒ දේශනා කරලා තියෙන ධර්මය අපි නිබන්ධව කියනවා ඒගැන වපුරණ විදිහර තමයි යස් වන්න. කුසලේ නැවත නැත නැවත නවත නැවත නැවත මෙිහිකරුත් අවශ්‍ය වෙන් ලාලට කුසලේ වැඩට පණගන්නවා. අකුසලේ නැවත 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 මෙහහිකරොතුන් කුසලේ වැඩට පට ගන්නවා තරහ යම් කිසිගෙනෙක්ගෙන මෙනේ කරන්න මෙ මේේ කරන තර වැඩියෙනවා එතකොට කුසලේෙන් නැවත නවත යම් යම් කිසිගෙනෙක් මෙනෙ කරනවාන ඒ එකත් එක් මොද වෙන්නේ එ කුසලතාවේ වර්ධනය වෙනවා. ඉතින් අන්න ඒ විදිහට අපි මකත කර්ඩ නේ අපේ ජීවිතයේ තියෙන කුසලයන් අකුසලයන් හොඳින් තේරුම් අරගෙන කුසලේ වාධනය කරගණ්ඩ අකුසලය දුරරගන්ඩ හැමවෙලා උත්සාහ ගණ්ඩ නේ කොහම මේ කුසලේ වර්ධනය කරගෙන කකුසලේ දුරගණඩ අ හතරආකාරයක වීරයක් වැඩෙන් අපිට කළ යුතු කාරණා අතරතියන එකක් කරානං හොඳටම ප්‍රමානවත් තරමට එකක් හරි කරානං යම් කිසි ආකාරයක ප්‍රගතියකට අපිට එන්ඩ පුලුවන්කම තියනවා. එකක් හරිරාන එතකොට අපි බලමු එකක් කරගෙන ඒ පොඩ්ඩක් විස්තර කරගම එතකොටට පහසුයි පලවෙනිම දේ තමයි මේ අපාය බය ඇති කර ගැන මත අපාය බය පච්චවෙක් කට තා කියන්නේ එකයි. හොඳට බලනවා මේ අපායන්ට හේතුවෙන්න බනු අද අපායන්ට හේතුවෙන මගේ අතින් සිද්ධ වෙන අකුසල ධර්මයන් මාව අපාගත කරන්න හේතුවෙනවා. එතකොට අපේ ගිියාම සිද්ධ වෙන කරදරකාරී තත්ත්ය අපි හිමිින් වෙනහි කරන්නුවන් දැන් මේ වර්මානය මගේ ති අක්සල් වෙනක මත ැ නත්ත ගන්න ැරු ම තවවි ඇව වන්න මොද වවිීම මදිහින්ද අන්න වීරයකිෙනෙ උපදට හරිරණකං අපිත මකෝ හොඳට යම් යන්ත්‍රයක් වැඩ කරඩ මෙන්න මෙච්චර විදුලියක් ඕන වෙනෝ කියලා එතටේ විදුලිය මදිනම් න්ත්‍රය හැරිි වැඩ කරන්න හැ. අන්න ඒ වගේ තමයිි ොක ගන්න තොටේ විදදුිය බා දීලා අතේ වැඩ කර අපිත් බලන් ෝන අකුසලයන් හමු ඒ කොච්චර මගේ පැත්තෙන් මේ හැඟීම උපදිනවද කියලා. එකන මෙකට අයින්කරන්් ඩෝන කියන ගැස්සෙන හැගීමක් බයහිතන හැගීමක් අන්න ට මේ අකුසලය තමයි හේතුනේ මාව අපා යවන්නට හේතුවෙන්නෙත් අනාගතයේදී හේතුව වෙන්නෙත් මේ අකුසලය නැතිකරලා දාණ්ඩෝනිී කියලවරලා අපය බය මතක් වෙන ගානට අපේ හිත හදාගත්ත හම පෙපින්නත්න අපිට මකද වෙන්නේ. ඉක්මං වීරියයක් කඩවා ඉක්මට කුසල් වර්ධනය කරගන්න ඕන කියලා ඉතින් අප බයි ඇතිකරගන්න අපය ගැන මෙහි කරඩුව නිම ජාතකය තේවදූත සූත්‍රය තොකට ප්‍රේතවස්තුව නිමානවස්තුව මේ වගේ තවන් ඒකුත් සූත්‍ර ධර්ම ප්‍රේතභූත ආදී තැන් ගැන දේශනා කලා තින තැන් ඒ හේතුත් එක් දේශනා කරලා තින තැන් අරගෙන ඒවා මෙිහිකර කර මෙිහිකර කර බලඩඕල ඒ විතරක් නෙවෙයි අපිට පුළුවන් තව දුරටත් මේ ගැන හිතන්ඩ අපේ පිනත්න මේ තිරිසං ලෝකය අපිට පේනතිනවා. සංවේදීව ඉතා සංවේදීව තිරිසං ලෝකයේ දහා බලන්ඩෝඕන. එතකොට තේරෙනවා ඒකටිය ොන්න තරම් දුක් කියෙනවාදගෙන හැබැ ඒ තේරුම්ගෙන සංවීක ඇකරගැන මේ කරුණ ඕක හරිියන්නෙම නෑ කොච්චර තිරිසං සත්තු දැක්කත් චරයා දුක්දත් මට අවශ්‍ය කරන පණ විඩය වීරය වැඩිවෙන විදිට එන්නේ නෑ. කොයි විදිහට කරොද එෙහෙම එන්න නැත්තේ දැන් කරන විදිහට සාමාන්‍යෙන් අරවා ඔයමයි අකුසලය ගැන මෙෙහි කරර මේ අකුසලය මේ තිරි සන් සතා සකස් වුණා කියලා අතීතේද මේ වගේ අකුසල්වෙන්නඩ ඇති මේ තිරි සන් සතා හැදෙන්ඩ හේතුනේන්න මේ අකුසලයන් කියලා ඒ විදියට හිතුවට වඩා. වේගෙන් එන්නේ. මට මේදේ වෙන්ඩ පුළුවන් කියලා හිතනකොට. මට මේ දේ වෙන්ඩ පුළුවන් කියලා හිතනකොට තමයි. අපිට මේ අකුසලය ක්‍රියාත්මක වෙන කොට බයහිතෙන්නේ මොකද මං අද මෙහෙම හිටියට මට මේ දේ විය හැකියාවක් තියෙනවා කියලා මට මේද විය හැකියාවත් තියෙනවා එක කියන්නේ පාරය එනකොට හරකිෙක් දැක් අනං ඒ සතාගෙන අපට මතක් වඩ ඕනේ ැට මක්වන්න ෑහොක්ලාලට අරමුණු වෙච්චක්කේ අරමුණු උනානම් මතක්වෙන්ඩෝන පින්නත්න්නේ මේ සතා අනිවාරෙන්ම පෙර භවයන්වල කරපු පාපවයන්වල විපාකයක් විදි අදමේ මේ සතෙක් වෙලායි ප්‍රතිලතින්නේ කියලා. එතනනුත් නවති නැතිවෙන්් ුවන ඒක මතක් වෙන තරන්නේ මටත් එෙම ෙන්ඩ පුලුවන් කියෙ මක් ෙන්ඩත් වන මටත් මේේක ෙන්ඩු ම හරිකක් කලා රු අදත් මට කොඩා ගැටලු කාරි ත්වය ඇති ීවිතයි. නමුත් හැබැයි තිරිසන් සතක්ක ල බදන තීට ඩිය ොඩක් ලොකුදුකක්වෙදිින්ටනවා ගොඩක් ලොකුදුකක්වෙදිින්ටෙන අන්න ඒක අපි වටහා ගණ්ඩෝනෑ තේරුම් ග්ඩෝනෑ එතකොට තමයි අපිට බයෝපදින්නේ ප්‍රේතලෝකය අසුර ලෝක මේ වගේ දේවල් ගැන විසසෙන් අපාය ඒකගේ නිස්වා ක්ක ති නැත් ම් ූලකො ද තිස ජීත දිහ බලඩු. එතකොට කර්ම විපාකයන් පිළිබඳව විස්වාසය ඇතිකර ගණ්ඩත්තෝනේ. තිරිසං සත්වයන් දිහා බලපුහම අපිට හොඳින් වැටහෙනවා ඒ සත්තු විඳින දුක්කන්දරාව කොච්චරද කියලා මෙ හැම දේටම හේතුවෙන්නේ පැහැදිලිවම හිතා පැහැදිලිවම අපේ ජීවිතයට ළඟාවෙන අකුසලයන් නිසාමයි. අකුසලයන් නිසාමයි. ඒක නිසා ය අකුසලයන් පිළබඳව හොඳට විමසල බලලා අපි මොකද කරන්්ඩෝනේ අපේ වේගවත් බව ඇති කර ග්ඩන මේ අපාය බය ගැන මෙිහි කළල ේසේෙන්ම ඔය කියපු තැන් ගැන ඒ වගේ ඊළංඟ භවය මනුස ජීවිතයක් වැන්නඩෝන එතකොට එහෙම වෙන්ඩනම් අඩුම ගානි මනුස ජීතයක් වෙන්ඩෝන ඒ සෝවාන් පලස්ත හබාවට පත්වෙනනම් තමයි අපි බලාපොරොත්වයන ප්‍රධාන කඩීම පැන්න වෙන්නේ. දැන් එතකොට මේ අපි බලාපොරොත්වෙන වනුස්්‍ය ජීවිතය ලබාගණඩ. අපිට තියෙන දුෂ්කරතා අතර තියෙන ඉතා ප්‍රබල දුෂකරතාවයක් තමයි මරණාසන්න සිත රැකගන්න එක. මරනාසන්න සිත රැකගණ්ඩ ඒ වෙලාවට මොකූත් කරන්න වැැකොයිවිලාවටද ඔය මේ කියන අකුසලේ ක්‍රියාත්මක වෙන වෙලාවට මොනවත් කරන්නබෑ. එකොට මර එක මරණය අ අකුසලේ ක්‍රියාත්මක වෙන වෙලාවට මොනනවත් කරන්න බෑ ඒ ඊටත් වැඩිය දරුණුමතත්වය තමයි මරණය ක්‍රියාත්මක වෙනකොට මරණ චිත්ත යු පහල වෙනකොට ඒ අපේ නවත්තට බෑ. දැ මෙහෙදි අකුසලේ ක්‍රියාත්මක වෙන වෙලා මමුකුත් කරන්න බෑ මංගේක නවත නවතක නවා හැබැයි ඊළඟ සැරේ අකුසලේ ක්‍රියාත්මක නොවෙන්න්ඩ වැඩ පළ හදාගන්න පුුවන් ඊළඟ පතාව ද අකුසලය ක්‍රියාත්මක නොවෙන්ඩ මම වැඩ හදාගණඩ ඕන මොකක්දේ ඒ කියන්නේ එක සැරයක් තරහ ගියා නං කාත් එක්ක හරි ආයසරයක් යත්තික තරහ නොයනාකාරයට ධර්මය තුළින් හිත සකස් කර ගන්නඩ ඕ ආයසැරයක් තරහ යන්නේ නැති විදිහට අන්න බලන්ඩ ඇයි ඒ මේ තරහ මම තියාගෙන හිඳලා. යම් කිසි විදිහකින් මගේ මරණය සිද්ධ වුණොත් අද ගෙදරද. මේ පුද්ගලයා මට වතුරවිදුව අරගෙන ආවොත් මට, ලොකු කියෙන් තියක් යනු මැරැන්ඩවත් දෙන්න ඇ මෙතන කියර කරන්තියක් යනවා අන්න ඒ වගේ තමයි යම් විදිහකින් අපිට ඒ වගේ නුරුස්සන පුද්ගල යෙක් පෙන්වත්න්නේ අපේ මරණසන්න වෙලා වෙදි අපිට පේන්ඩ යම් කිසි විදිහකින් ආවොත් එහෙම මොකද වෙන්නේ තේරුම්ගඩ ිහොඳටම රයායනමේ මරණය මොහොතේ ඇතිවෙන දේශය නිසා මොකද වෙන්නේ උපත්තිය හොඳ තැනක ලැබෙන්නේ නෑ. එදකොට මන් දැනගණ්ඩුවු මගේ ස්වාධීනත්ය ආරක්ෂ කරග්ඩ මම දැනගණ්ඩුවනේ මගේ ස්වාදිිනත්වේ ආරක්ෂ කරගන්නඩ කොහොමද මම රැෙන්නේ කිය බලඩුවුන්. මම රැකෙන ආකාරය මගේ පැත්තෙන් මම හරියටම හොයල බල්ලා හරියටම ඉතා ආනි වැරදිවම තේරුම් අරගෙන කටයුතු කරන්නට ඕනේ ඒ තමයි අපි දැනගත යුතු විශේසිතම ඉතා විශේසිත කාරණාව වෙන්නේ මෙන්න මේ මානසික දත්ත්ය තමන්ගේ පැත්තෙන් ඇති වනාද අන්න ඒ ඇතිවෙන වැරදි මාන සිකත්වයක් තියෙනගේ කිික්මට නිවැරදි කර ගණ්ඩ ඕන කරන වැඩපිළි වෙල අපි බොහෝම ප්‍රවේශමෙන් සකස්කර ගණ්ඩ ඕන කිය එක තමයි හැම වෙලේ අපි මතක් කල යුතු කාරණාව. හොද මේ අපායවල් වුල බය මෙනිහිකරර මෙිනිහිකරර මෙිනිහිකර කර අපේ පින්නත්න අපි බලන්ඩෝඕනේ අර ම කිව වීරය හතර උපදිනවද කියලා.ඒ වීරය හතර ප්‍රමාණවදද කියලා බලන්නේ යම් අකුසලයක් ආබුහම අකුසලේ යටකරඩ මේීය තුළින් ක්‍රියාත්මක වෙන මද කියලා. එකන්නේ වැඩක් පටන් ගන්ඩ වීරයක් ඕනේ ස ඒ පටන්ගත්ත වැඩේඒ කරගෙන අන්ඩ වීරක්ව ඕන. එක අවසානය දක්වා කරගෙන අන් වීරක් ඕන උතුරන්දි හරී ලසන කතාවත්තියෙනවා. සමහාර අය හැම වෙලේම කල්දදන්නවා ඇත්ත ඇත්ත මේ කිවේ ඇත්තමම තරහා මනුවට මෛත්‍රය වඩ්ඩුවනේ එකැන මෛත්‍ර කියන්නේෙ ඔන්න කුසලයක් තරා ගැන්නේෙ කුසලයක් එතකොට තරහා ආපුගම තියන තරහයිංකරඩ්ඩුවන ැති තරහ ඇතිවෙන එක නවත් ගණ්ඩුවෝන තියන මෛත්‍ය රැගණ්ඩුවන නැති මෛත්‍රිය ඇති කරගණ්ඩුවන කියලා. මන්ගේ ඇතුලාන්තෙන් අදහසක් ඇතිකරගෙනෙ න්න මෛත්‍ර තිකරගන්නඩ ඕනු කියෙ හැබයි ඒ පටන්ගණ්ඩවත් ඒ වීර්ය හයනෑ. පටන්ගන්නවත් නෑ දැන් පටන්ගන්න හැරි දැනගන්නවා අහගන්නවා ධාරණයත් කරගන්නවා දැන් මනසින් මේ මෛත්‍රය ඇතිකර ගැනීමේ වැඩ පි වෙල මෙහහි කිරීමේ වැඩ පිළිවෙල තියාගන්න නෑ. අන්න එක තමයි පලවෙනිීම කාරණාව. හරිද ඒක තමයි අපේ ජීවිතය අපි ඇතිකරගත. යුත්තු ඒ විදිහට නොවීතියෙන්ට මානසිකත්වය ඒකන්නේ පටන්ගන්නෙවත් නෑ පටන්ග්ඩ පුලුවන් විදිරීර ඩි වුනාද කියලා අර අපා අය බය මෙිහි කරමින් අප අය බය මෙිනිෙහි කිරීම ආනිසංස දැකීම එතකොට මහාබෝදධත්වයන් වහන්සේලා එතකොට අනෙකුත් උත්තමයණන් වහන්සේලා සු මහාස්්‍රාවකයන් වහන්සේලා මේ විද්්‍යාචරණ ගමනය සිද්ධ කරපු හැටි උන්හන්සේල මේ සසරෙන් මිදිච්ච හැටි එතකොට මට ලැබිල තියෙන දායාදයන් මේ මනුස ජීවිතය බුද්දෝත් පාද කාලය කල්ල යන මිත්‍ර සේවනය මේ වගේ ලැබිල තින දායාදයන් ඊළඟට මට ලැබිතිෙන ශාස්තෘරයන් වහන්සේගේ තියෙන්ෙනූේ බුදු කෙනෙක් මේ ලෝකේ පහලෙක කොච්චර දුර්ලබද අති දුර්ලබ කාලයක තමයි අපි ඉන්න හිතක් සම්පූර්ණෙන් වෙනස් කරන්න පුළුවන්. ොට ඟට ගත එක් එක තුළ මේ වගේම දැනිටතාව කොච්චරනං මාත එක සමාන්තරව මම දන්න කීප දෙනෙක් කීදෙනෙක් නං. මේ ලෝකෙ මේ වෙනකොට කීදනෙක් නං මේ මාත්‍ය එක්ක සමාන්තරව මේ කාලේ මේ ධර්මය ප්‍රගුණ කරනවද. ඇ ඇලෙන නැතුව ගැටෙන නැතුව මේ ලෝකේ ඉන්ඩ උත්සාහ කරන කීදෙනෙක් නං ඉන්නවද. එතකොට ඒ අය සමහරය දිහාන බල උපදවාගෙන සමහරය විදර්ශනා ඥානයන් උපදවාගෙන. ඉති ඒ ඒ ආකාරයට එකෙක්කෙනගේ ඒ තියෙන්ෙන හැසිරම්. කොයි තරන්නම් සාර්ථකද කියලා බලන්ඩ ඒ වගේ අපි බලන්ඩෝ නෑ එහෙම දේවල් ඒවකරමින් නිළඟට හැම වෙලේම වැඩකල්දාන පස්සේ කරන්න පුළුවන් පස්සේ කරන්න පුළුවන් කිය 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 කිය. හැම් වෙලේම වැඩකල් දමමින් කටයුතු කරන කම්වැලි පුද්ගලින්ම අයිංකරමින් හැම වෙලේම මේ ආකායට වීර්ය තිය පුදගලින් ආස්ත්‍රය කරමින් හිත තදීන් මෙහෙවමින් මේ දේවල් වලට ඔක්කොම කරමින් බලාගන්නට තියෙන මෙච්චරයි. හරි දැන් මේ අකුසල හමුවේ මගේ වීර්ය තත්යමකක්ද. කාරණයි කෝල හම කරමින් අපි බලනවා මගේ වීර්ය තත්්‍යමක් දුන්නොහම විනිශ්ෂයක් නැතුව මේ ගමන යට බෑ සිද් වෙන සිද වවෙන්න නැ ප අපිටහම නිශ්යත්තියෙන් ට මේ තියෙනවද මේ මට දැම් අකුසලයක් නැති කරන වැඩේ පටන්ගණ්ඩ දෙනවද මගේ හිත මට ඉඩ දෙනවාද. මං ඔක්කොම දන්නවද. දැනගත්ට අපාය බය මිනෙහි කරන්ඩ මගේ හිත ලෑස්සී නැහැ එක මං කල්දානෝ හැමදාම. අද හවස මිනිහි කරණ්ඩ ඕනෑ හෙට මිනිහි කරන්්ඩ නෑ ඒටි කරන්නම් මේ වැඩි හරයනෝ. නමුත් මේක කරන්ඩ තරම්? ඒන්නේ එලකට මෛත්‍රය වැඩුවනම් මේ වැඩ හරි අනම්ේ තරහායන්නේක අඩුව නවා නොත් මෛත්‍රය වඩන හැටිත් ඔක්කොමන් දැගෙන තිෙන්නේ. ඒක කරන්ඩ විතරක් මගේ හිත ඉඩ දෙන්න පටන් ග්ඩ ඉඩ දෙන්නේෑ ොවා හරික අද මෙහෙමන අද වැස්සනේ අද ගමනග්‍යානය අද වැඩක් තිබුණන අද අස නීපයි වගේ හෙට වැඩ තියනවන්නේ ඔය විදිට ඔ විදිට මේ කල්දානවා වැඩකර විතරයින්නේ ක කියරක උසිතවස්තුටික දන්නවා අන්න ඒ කුසීත වස්තුූන් මූලික කරගෙන මෙවා කල්දානම් ආරම්භ කරන්නට දෙන්නෑ. සමහර කට්ටිට ආරම්භ කරන්න පුළන්. හැබැයි අපේ පිවදන ආරම්භ කරලා. ඕනම හොඳ දෙයක් ආරම්භ කරන්නේ අපිති අපිගේ හොඳ දෙක් ඇනෙ කුසාල්. එතකොට අකුසලයක් යටපත් කරගතම කකුසල් වර්ධනය කරන්නේ. අකුසලයක් කොහොමද අපිළඟ මිච්චර තදට අප අපේ තුළ රැඳෙන්නේ අකුසලයෙන් අපිට, අවිද්‍යාව නිසා උපදන සතුටක් ති නද අවිද්‍යාව නැති කරග් එක පාට බැරිියගම මේ ප්‍රශ්නතිය ඒ එකටේ හිත මෙල්ල කර ගඩ න හිත මෙල්ල කරගත යුතු තියෙන්නේ අවිද්‍යාවෙන් උපදින සතුරට වැඩිය එතකොට අවිද්‍යාව නිසා මේ පංචිපාදානස්කන්ධෙන් උපදින ගේ නිස්්‍රත සතුටට වැඩිය නෙක්කම්ම නිස්සත සතුට වැඩිපුර උපද්දවලා මේ හිත මෙල්ල කර ගැනීමෙන් ඒ ටික කරගන්ඩ මේ තියෙන වීර්ය මදිවෙනකොට පටන් ගඩා එතුකට දැම එක පටන් ගත්හ කියන්නටකු අපි දැ පටන් ගණඩ බැරි අය දුරලා එක ඒකටය අය මෙනිහිකර මෙිනිකර හදා ගණ්ඩුවන ැ පටන් ගත්තට පස්සෙ වෙන දේ මෙච්චර කාරයක්න අකුසලයෙන් අවිද්‍යාව නිසා සතුට වෙවිී හිටියා. නො ඉකුත්ෙකුත් පොඩ්ි පොඩි සට වීම් තිබුණා ඒවත් එක්ක හිටියා හැබැයි මේ ඒ ඇති වුණ වූ යම් සතුටක් තියෙනවද. එහම ඒ අවිද්‍යාව නිසාවෙන් හටකගත්තාව යම් සතුටක් තියෙනවද අන්න ඒ සතුට අපේ පින්නත්න්නේ අහිමි වෙනවා මේ අලුත් කුසලයන් වර්ධනය කරන්න පටන්ගත්තාම. එතකට හිතට වෙහෙසයි. හාරිද හොදට ෙරු ගන්ඩ එක පිහිත මුකෝ සුරාපානයට ප්‍රදුච්ච කෙනෙකන්න කියලා යා මේ සුරාපානයක් එක්ක ඉඳලා මොකද වෙන්නේ, යම් කිසි සතුටක් විදිිමින් විදිිමින් විඳිමිින් හිටිය සුරාපානය දැන් එක නවත්තනවන්නේ නවත්තල ඒ නැවැත්වීම නිසා උපදින සතුට ඒ සුරාපානය නිසා යම් අවිද්‍යාවක් නිසා මනසිවිකෘතිකරගෙන් ලැබූ සතුට වැඩිය ගොඩාක් වැඩි දැම එක නැවැත්තුවා. නවත්තල සතුට උපදින්ට මේක හිතේ තියෙන යම් ආසාවන් ඒක ගැන තිබන අඩු වෙලා ඒක නැතුව තිබීමෙන් ඇතිවෙන සැනසීමට එකක් වැඩි වෙන ගානටෙනකම් මේක අමාරුයි අන්නේ අමාරු කාලය තුළ තදිින් අතමිදිච්ච දේ නැවත ක්‍රියාත්මක වන්නට දෙන්න නැතුවේ අමාරු කාලය අත හැරගණඩ යම් කෙනකුරු ුුවුණොත් හොන්ද තේරුම් ගඩක ඒ අමාරු කාලය යම් විදිහකින් අත හැරගන්නට හැකි අවක් තිබුණනොත් අන්න ඒ තැනැත්තා පැහැදිලිවම ඉතා පැහැදිලිවම ඒ අමාරු කාය තුළ හැදිලා ඉන්ඩ පුළුවන් වුණොත් එයා තමයි වැඩක් කරග නන්න පුුවන් කෙනෙක් බර පත් ය තම දිනන්නේ. අන්න ඒ කාලය අරගෙන යන්ඩ අපිට වීරයක් තියෙන්ට ඕන. තේරුම් ගණඩකෝ එකන්නේ මේක කැනෙස් අපි කට කිමුකු සංක්‍රාන්ති සමයක් කියළමොක්ද ගේ හැනිස් සිත සෝමනස්සයේ සිටනක් අමනිස්සත සෝමනස්සය උපදනා තුරු කාලය ටෙන් හොකිි වන්න ලෙසි. ඔය කාලය හරි වේශ කාරී කාලයයක් අකුසෙලෙන් අඇතමිදට. අන්න ඒක දරාගන්ඩ පුළුවන් කට්ටියට තමයි ඔය දෙවනි වීරය ඕන වෙන්න ඔන්නව කාලෙදී පටන්ගන්නකටමහර කට්ටිට සමහරදව ලේසි ලේසිය සහරටන් ො සන්ට පටගන්නකොට ක්ට ම කරන්න වන මෙහම වෙනවා හෙමෙනන නමුත් චුට්ටක් දුර යක ටහ කට්ටිටඩානන අන්න ඒ එක ැති වෙන්ඩනම් දෙවැනි වීරය ඇතිෙන්ටනට. හරිද. එතකොට ආරම්භකධාතු පරක්කමධාතු නික්කම ධාතු එතකොට මේ මේ ටික අරගෙන නිස්්‍රරට ගයාට පසේ ඒක පවත්ත ගනිට පසයන්ට එතරම් මාරු නෑනමුත් සහර කට අත මගේ යක ක්නැ නම් එකකෙන් හරි මෙම පල්ලෙ හා තිබ එකක් දැ වාහනයක් යන්නක වාහනයන් නිශ්චල තිබ්බ එකක් වේගවත් කරඩ යම් කිසි ආකාරයක බලයක දන්න වනේ ඒ බය බොහො වැඩ මොද නිශ්චලත්වය ඉඳලා වේගය අවශ්‍ය වේගයට ගඩ ඒ ඒකට අර පහල ජියර්වලින්ම පවත්න වැඩිබයක ඕන ැතකට ඒකට වැඩි වහෙසක් දරට වෙන වාන හැබැයි අදාළ වේගයට පත්වනාට පස්සේ. අදාළ වේගයට පත් වනාට පස්සේ අප පින්නත්න්නේ ඒක පවත්වා ගන්ඩ පවත්වගෙන වාහනේ ඒ ගාන්ට වේගීන්ට ලොකු බලයක් ඕන නැ හැයි ඒක බලයක් ඕන. අවසානය දක්වා යනකයි යන්්ඩෝඕනේ. අන්න එහෙම පණවන් ගන්නවාගෙන වේගේ වැඩිකර ගණ්ඩ ඉරි පසේ වේගෙන් යන්්ඩ වගේ හරිනිකං පනගන්නවා ගණ්ඩ තමයි ආරම්භකධාතු පටන්ගන්ඩ ඉට පහසේ අදාල වේගයට වැඩිකර ගන්නවාවාගේ තයි අර නෙක්කම්ම නිස්්‍යත සෝමනස්සේ උපදවා ගන්න තෙක් පීර්ය වර්ධනය වීර්ය කොමරි පවත්වා ගැනීම ඉට පස්සේ ඒ නෙක්කම්ම නිසිත සෝමනස්සේ හිත පවත්වා ගැනීම නැවත වැටෙනවා මේ ගෙහ නිස්සිත දෙවල්ලෝට ඉතිං මේ විදිහට අපි හැම නිමේෂයක්ම උත්සාහ කර්ඩෝ නෑ. අපේ ජීවිතයේ අපිට අවශ්‍ය කරන තැනට ගන්්ඩ අපේ මානස. හරිද අපේ මනසා අවශ්‍ය කන තැන් ඔන්න ඉදිර ඒදිහා බලාගෙන මගේ මොනොහදඩු. එතකොට අන්න වීරීෝපදින කාරණයකු අපි ගොඩක් කතා කරලති හඳම ගෙන වැඩියතා කරන්න යන්නේ නැහැ. ඒකැන අපාය බයපච්ච වෙක්කනතා ආනිසංස දස්සාවිතා. ගමන වෙති පච්චව එක් කනතා පින්්ඩපාතා ප්‍රචායනතා ඉළඟට දා යජ්‍ය මහත්ත පච්චවක්නතා සත්තු මහත්ත පච්චවවෙක් කනතා ජාති මහත්ත පච්චවක්නතා මේ ඉපදිලා යෙන ජාතිය මනතරන්නම් වටින්න ජාතියක්ද මේ ඉපතිලා තියෙන මේ වනස ජීවිත ඇත් එකම සබ්‍රහම ජාරී මහත්ත පච්චවක් කනතා කුසීත පුද්ගල පරිවජ්්‍යනතා ආරද්ධ පුද්ගල සේවනතා තදදිමුත්තතා කරම මේ කළහා. හරි මේ එකකොල හාට අනුව කටයුතු කරමින් කටයුතු කරන ගොට මොකදවෙන්න වීර ඩි නො මේ වීරය වැඩියනොකොට මම බලනවා මට මගේ තියන අකුසැලයන් දු කරන්න අශ්‍ය ප්‍රමාණයට මේ වීරය ර්දන වවාද ඇත මේ සර කර මක කිය මේ කෙතවගේ එතතම වපුරණ තැන අස්වන්න තමයි වීර්ය හරිද එතකොට මේ අස්සෙන්න්න ප්‍රබලවෙන්ඩ ඕනේ අර අකුසල්ලයටවෙන් අර කියනක් හතර ආකාරයකින් උපදින සතර සම්මය ප්‍රධාන වීර්රය එකටක් එකටක් අභිබවා නැගෙමින් මේ හිතේ කිසීම අකුසලයක ටිඩ දෙන්න නැතු මේ එකකොළ හ කිරීමෙන් පිලන්නේ අපිට මේ එකකටිකක් එකට එකක් අභිබවා නැගෙන ආකාරයට හිත සකස්කර ගඩ පුලුවන්. හරිද මේ විදිහට කටයුතු කිරීමෙන් එහම හිත සකස්කර ගණ්ඩ පුලුවන් අන්න ඒ සකස්කර ගැනීම සිද්ධ කර ගත් තහම තමයි මේ ඒක පවත්ත ගණ්ඩවනිට පස්ස. ඒක තමයි අන්තිමට විරිය සම්බෝද්ජන්ගේ බවට පත්තවෙෙන්නේෙත් ඒ තමයි අන්තිමට වීරය ඉර්ථපා දෙ බවට පත්වෙෙන්නේත් හරි එතකට තමයි මාර්ගසිත උපදන මොහොත දක්වාව මේ ගමන අපිට යන්ඩ පුළුවන් කොහො මරි කරලා හරි ඉතින් මේ විදිහට අපේ වැඩපිළිවෙල මේ අපේ මනසේ සිද්ධ වෙන පරිවර්තන මේවා දාල මෙෙහි කිරීමම් කරනකට මනසේ සිද්ධයන පරිවර්තන තමයි මේ කියන වීර්ය යපදීම. එතකොට ඒ අකුසලයන් යට වෙන මට්ටම ටිපදනවාද කියලා බලබල 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 එහෙම නොවේ නම් අතෙ කියලා අයසරක්කේ මෙිහි කිරීම කරනවා. එඒතැන් කියෙලේ මෙ කිරීම කරන මෙ කිරීම කරන මෙහ බල වීර පදිවා නිවා ආයම මේ මෙිහි කිරීම් කරනකොට අපායි ාද මෙහිරනකොට මෙහ වීර පදින. වීරි පදනකොට මම් බලනවා අර සතර සම්ය ප්‍රධාන වසයෙන් ප්‍රමාණවදද අර එන අකුසල් යටකරගෙන තියෙන කුසල් වර්ධනය කරගඩ ඒක ඉතාම ප්‍රායෝගික බලන්ඩෝඕන අපි උදාහරණය ගති මෛත්‍රිය තියෙන තරා අයිංකරග්ඩ දැන් මගේ හිත වෙහේසිලා වැඩ පටන් අරම් කරගෙන යනවාද ැති මෛත්‍රිය ඇතිරගණඩ දැම් මගේ හිත ඉපිලි 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 නෑනෑ මත්‍රයෙක්මට කරඩු නික්මට කරටු දැම්ම එක වර්ධනය කරන්න චේත මක්ති දක්ම අන්ඩෝන කියලා මගේ හිත එහෙම තල්ලුවක් දානවද මට තිය මෛත්‍ර අඩුගන ැගණ්ඩ හසව වෙනවාද ම හෝ මෛත්‍රය සහගත ජීවත්තයනවා නොමුත් දැම්ම මෛත්‍රය නැති වෙලා අඩුවෙලා තියෙන්නේ කියලා එක රැකග්ඩවශ්‍ය කන කටයුතු මගේ පැත්තෙන් සිද්ධ වෙනවාද. ඉව හොඳට බලන්්ඩෝනේ. ඒ හොඳට බලලා එහෙම නැතං හදන්්ඩ පුළුවන් ඔහ ඒ ඉන්නව නැත්තන් අපි කරන්නේ. අවශ්‍යය කරන මානසික තත්ත්ය මේ ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය කරන මානසිකතත්වය මොකක්ද කියලා දැනගෙන ඒ මානසිකත්වය හැදුවේ නැත්තම්. අංගදල්ස බණක ඇති කියරෙනට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනු අපේ මානසිකත්වය සකස් කර ගැනීමෙන් තොරව මේ ධර්ම අවබෝධ කිරීමක් නැතඒ ඒ ධර්මය ක්‍රියාත්මකෙන ආකාරයට මානසිකත්වය සකස්කරගත්තේ නැත්තම්. මේ ධර්මය අවබෝධ කිරීමක් නැත එකින් අර මේ මනසිකාරය ක්‍රියාත්මක වෙනදකල ම විසර වා ස්සල මනස්කාය දැ ගණඩුනු මෙන්න මේක විය යුත්ත මේ කො හ මනිහි කරනකොට මේ පැත්තෙන් වීර වැදියන වීරය ප්‍රමාණත් වෙනවද ආකාරතුනකින් පටන් ගණඩ අරගෙන යන්ඩ ඉර කරන්ට තරන් දක්වාම සත සම්මයපධාන වීරය වසේ මේ බොග්ගාල මගේ හිතෙන් නැගිල ක්‍රියාත්මක වෙන බට්ටමට යනදහෙම යන්ඩ නම් මේ යටින් එන බලය තමයි මේ කාරණය කොළහා. හරිද අන්න එහෙම හැම වෙලාවෙම විනිශ්්‍ය කරමින්, විනිශ්්‍ය කරමින් විනිශ්ය කරමින්. අපි අවශ්‍ය කරන වැඩපිළි වෙල නිවන්දකින්ඩ ඕන කරන වීරය කියන එක හොඳින් හදාගණ්ඩු ඕනෑ. ඒකට ඕන කරන හැම්ම පැත්තකින් අර ඒ වගේම තමයි. ත පටන් ග්ඩුවත් දෙන්න ඇතිකතනෙු දෙන්න ඇති තැන තියෙන්නේෙ කුසිතකම කියනක යතුයි ඒවත් බලන්ඩ ඕන හැමවලීම. හිත දෙන්නෑ මෙලැන් මට වැඩක් කරන්න ඉස්සෙල්ලා දෙන්නේ නැද්ද. තින කියලා වැඩ යුනාට පසෙන්නේ නැද ගමක්ක න්ටිසල් වැඩ කරන්නන්නේ නැද ගමන යුරුණනාට පස්සෙ දෙන්නේ නැ්ද.ඊීට පස්සේ අසනීපයක් වගේ වඩ ඒලාට කෑමකණ්ඩ ඒවගේ පෙර සහ පසුව ඒකට ඒ සිද්ධියට පෙර සහ පසුව වැඩකරට දෙන්න නෑමට. හරි ඉතින් අන්න ඒවතමයි අපි හොඳින් විමසල බලලා අපේ ජීවිතයේ නැති කර ගණ්ඩ මවන කුසිීතකමට ඉඩ දෙඩ බැකු සිතකම ගැන කිසිීම වැඩක් නැති. නිකං හිටිය කියලා මොන්න වත්ම හම්බෙන්න්නේ නෑ ජීවිතයට කිසීමම දෙයක් ලැබෙන්නේ නෑ. හරිද එතකොට හැම ොහෝතකම අඩුම ගානෙ ්ලෝකෝතර දියුණුවක් නැත්තං. ලෝකෝතර දියුණුවකට බැයිනම් තමන්ගේ හිත සකස්කර ගන්්ඩ ලෞකික දියුණුවට පක්වත් අඩුම ගාය හපත් දිරග කියක්කරි හොයාගගේ අඩුමගැ නැති බරි මනුස්සයකුට හරි දෙඩ පුලුවන්න. එක මොන්න තරං වටිනාද කියකරි හොයාගෙන නැතිබැරි මනස්සයකුට දෙෙන්ඩ පුළුවන්න්නම් ඒක මොන්න තරං වටිනාකමක් තිනවද කියලා බලන්ඩ අන්න ඒවා තමයි අපි හැම වෙලාවකම වගේ හොඳින් හිතල බල්ලා. ඉතා හොඳින් හිතල බල්ලා කරන්න ඕන කටයුතු අපේ පිනදී හෙම නොම ඇතිවනං පුළුවන්කමක් ඇති වෙන්නෙම නෑ ජීවිතේ. අදාල යහපත ඇතිකර ගණඩ පුළන්කමක් නෑතිය වීර්ය කියලා කියන්න ඒදිට හැම වෙලාවකම අපි ඉතාම හොඳින් විමස විමසාහ බලමින් අරවා ගැ පොඩක් මෙිකරනොට කොච්චර වැඩිවිවා දර අපය ගැන පොඩ්ඩක් මෙහහි කරනකොට මන්ට ලැබිලා තියෙන දායාදයන් ගැන මෙිහිකරනකොට අවස්ථාව ගිලිහුණොත් කියන ගි හෙන්ට තියන ඇත්ත්‍යව වසේම පේ ප දන්නේ අපි තන්ුුව. මනුස ජවිතය කිය අපපෙන් ඉක් මනම්ම ගිලිහෙන්ට පුළුව. තව ඉතාම කෙටි වෙලාවකින් මේ මනුස ජීවිතය ගිරිහෙන්ට පුළුව මේක නෙවෙයි ප්‍රශ්නතියන්නේ මේ මනුස්ස ජීවිතයෙන් අපි ගිලිහිලා එතනින් එහාට නැවත මනුස්ස ජීවිතයක් ලබා ගැනීම කියන එක. කොච්චර නං කාලයක් ඉන්ඩවෙේයිද කියෙ එකැයි ප්‍රශ්තියෙන් ඒකට ඕන තරම්පමමාාවන් දේශනාකරල තින කන කැස් බෑ උපමාවාර්හෙම එකගත්තම හොඳට තේරෙනවා එකක. කොච්චර දුර්ලබද මනුස්්‍ය ජීවිතයක් කෙනකෙති ඒවා නැත නවත බලලා අපය බයමිහි කරගෙන මේ මේ ක්‍රමවේදය බලන්ඩ අත් හදා බලන්න දැන් මට කියන්න තියනෙ මෙතන දැන් තිබුණ නිකං ජා චක්‍රයවාගේ දැ ජලචක්‍රෙම අපිදන්නවා අන්නර් පැත්තින් උෂ්නැත්ව හිදම් මුහුද පැත්තිෙන් වතුර උඩට එනවා ඒ වහුළඟට තල්ලු වෙලායවා කන්ද වදිනෝ හරිදේ වගේ වයිහලට යනකොට ඒවාටඒ ජල වාශ්පෙට වාශ්ප විදිරි ඉඩ බෑ එතකොට මොකතුතිෙන්නේ ඒක ජලමිදිදි බවට පත්වෙනවා ඇසරක් එතකොට එක බරයි එතකොට ඒ අය පල්ලෙ හාටයටනවා ඇති මේ කැනි ජල චක්‍රය සිද්ධ වෙන ක්‍රමයා ඒක අපි දන්නවද හද අපි හා ලතියනවා එකට තේල් ලතියනවා මේක චක්‍රියව යනවා කියලා අපි වහිනකොට දන්නවා මේකටයි වහින්නෙ කෙලා හම ලාවාම වහින්නෙ එකල දන්න. එතකොට අප පින්නත්න්නේ මේ ඒ වගේ මේ මෙතනත්වයෙන්ම බලන් පල්ල හමතින මට්ටමේතික තමයි මේ කාරණයි කොළහා ඒ කාරණය කොළහ මෙහි කරනවා ඒ කාරණය කොළහ මෙහිරනකොට වීරයක් උපදිනවා ඒ වීරය උටට ගන්නවා ඒ ආරම්භක වීරයක් බාවට පත්කරගන්නඩ පුළුවන් ආරම්භක වීරයක් බාට පත් වනා නං විත රක් වැඩේ ඇරමෙනවා එතකොට ඒක ආරම්භ වීරයෙන් නවතින්න නැහැ ඒ පටන්ගත තැනිම් කරගෙනයනට අක්වා අරගෙනන් කරගෙන යන්ඩ අවශ්‍ය කරන වීරය බාටේ පත්තුවනනාතු වලන්ඩු නෙහමැත්වන් යටින් ආය මෙෙහි කිරම් කරන්නු හෙම රපුහන් වැඩේ කරගෙනන්ට පුළුවන් ආරම්භ කරල කරගෙනයටන් පුලන් ත්වක පත්වෙනවා වීර. එතොට එහෙම කරගෙන අන්ඩ පුළුව ත්කට පත් වෙලා විතරක්මදී. සානයදක්වා අන්ු ගනාව ඉන්නනත්වන්ට ඒ සඳහා තව අරම මෙහි කිරම් කර්ඩුවුන මේ පැත්තිෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියම් මෙහහි කරම අර පැත්තෙන් න්න ලොකු වීරයක් නැවත හැදෙනවා එතකොට අන්න එහෙම ඉවරවීම දක්වාම මෙ වීරයත එක්කෙන ක්‍රියාත්මක භාවයන් තමයි සතර සම්යයක් ප්‍රධාන වසේ. මම් බලනොවතින් ඒ සතර සම්යපධාන වයෙන් බලපම යම් අකුසලයක් අරගෙන මග තුළ උපදින්න ඒ අකුසලේ මගෙනක් තියෙනවා කියල දැන එක ඉන්කරන්න ැතිට අදාළ ප්‍රතිවරුද කුසලේ වර්ධනය කරගන්න මේ විදිහයට ගොඩාක් දේවල් අපි ඉතාමත්ම ක්‍රමාණකූලු මේ චක්කාය දිහා බලලා මේ චක්‍රය ක්‍රාත්ම කරනතකොට න්න අපට තේරෙන්ට පටන් ගන්නවා මේදේකරොත් මෙන්නේදේ වෙන මේේ වැඩිය කරොත් මේ දේ වෙනවා මේේද වැඩියින්කරොත් මේ දේෙනවා මේේදේ අඩුවෙන් කකරුත් මේේදේ වෙන හරිද තකොට අන්න එහෙම අපි මේක තේරුම් ගත්තහම මේ ක්‍රියාවලිය තුළ අපේ මනස අපිට පුලුවන්කම තියෙනවා මේ ක්‍රියාවලිය තුළ අපේ මනසට මේ ක්‍රියාවලිය ග්‍රහණය කරගන්නඩ පුළුවන්කම තියෙනවා හරි එතකොට අපි බලනවා මේ එකැන මේ ඇතිවෙන ප්‍රතිඵල සහ කරපු දේවල් පිළිබඳව දාල වෙලාවට කරන්්ඩෝල ද මොක්ද එතකොට ඒකන්නේ ඕක හොට තේරුන්ගට නම් බෞතිකදයක් ගෙනනතා කරම බෞ්තිකි මනොහරදයක් හදනවා කෑම දනාගන කෑමේ රසය බලබල බල 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 ඒකෙව විිශ් කරන. මේක මිස්කොත් මේක වෙනවා කියර න්න මේ මස්්කරත් මේක නකිදන්න අයකට ඒක රසේ බලබල ස පිරික්ෂමින් පිරික්සමින් තව තව ඒකට අඩංගුවන දේවල් එකතු කරපුහම බොහෝම රසවත් ආහාරයක් එහෙම බලබල හදාගන්න සමහර ඒවා. එදනම කියල කියන්නේ වෑන්ජනයයක් වුණනත් ඒදනවා කියලා කියන්න හම අම්බලල් හැදට අරගෙන්ටිකක් රස බලබාල තමයි ඒකට අවශ්‍යකන තවදේවල් දාන්නේ එහෙම දදා අශකන රසය හදාගන්නවා වගේ එතුට ඒකට මන සිකාරයක් තිනෙනවා යදන්න රසනකොට අතරල නුටික් දැබන්න මිටි හොඳසක්ක නවා අතසා බලන නෙවේ මුල දත් අහදා බලනව පස්ස දන්නවා හරියටම කරෙන්් ඕනොදේ. ඉතින්න එහෙම මේ කියන වැඩපිළිවෙල තුළ මොකද කරන්නේ අපේ මනස සකස් කරන්නව යම් කිසි වැඩක් සිද්ධ වෙන දිටඒ වැඩ පිළිවෙලේ තියන ක්‍රියාකාරීත්ව සිද්ධවැෙන්ඩුවන මනසිකාරය උපදවාගෙන. අන්න එහෙම මේ සිද්ධිය හොඳට තේරුම් අරගෙන ධර්මාණුකුල පුද්ගලයා එයාගේ මනසිකාරය ඒ රව්මේ යන විදිට හදා ගන්න. එතකොට ඒ මනිසිකාරය වින් මුොතරන්නේ අ ැතැන්වල් අඩුාඩුටි පරික්ෂලා බල්නොහැම්වලේම තඩ පාදුවත්තින ත අඩාඩදුවත්තින මෙතනාඩු පාඩුව ත්තින පරික්ෂ කරලා බලලා අපේ මන සමක කරනන්නේ අඩුපාඩුව හදන්ඩ අ වශ්‍යය කරන වැඩ පිළිවෙල අපිටම ඉදිරිපත් කරනවා ඇතකොට තමයි කියන්නේ එක ෝන්ස මනසි කාරයක් වෙලා එක මනසි කාරයක් වෙලා අන්න ඒක හදාගත්ත නං මේ චක්‍රය අපි තුළ කැර කෙනව පෙන්න්නත්ේ ඒකාරිට වාහකර නටි කෙන කන්නකොටත් ඒවාගේ මේ හැම තැනකම් මේ එක තියෙනවා බෞතික දවල්ලට පිමේට ල සංකීර්ණ දේවල් පවා අපේ මනසිං සිද්ධ වෙන විදිහයට ලෞකිකත්වවෙයට දාල මනසි කාර සකස්කරගන්නව ලොකු කාලයක් හෙසිලා තියන්න ඒ වගේ තමයි මේ කරගෙන යන්න වූ කටයුත්ත හරි ඉතින් ඒදිට ඉතා නිවැරදිව තමන්ගේ ජීවිතය සකස්කරගෙන හරියට හදාගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන තුම් නිවැනිින් සැනසෙන්නට හැම දෙනාටම ශක්තිය දෛරය ලැබේවා වීර්ය වාසනාව ප්‍රඥඥාව ලැබේවා කිය අපි ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. ආකා සට්ටා චබුම් මට්ටා දේවානාගා මහිද්දිිකා පුුණ්ඥන්තන් අන මෝදිිත්තා චිරංරක්කං තුසාසනං සිිරංරක්කං තුදේශනං චිරංරක්කං තුමං පරංති හොඳයි පින්නත්නී මේ ධර්ම දේශනාවේ දායකත්වය වශයෙන් සඳහන් කළ තියෙන්නේ තිිලක් පුතනුවන් සහ පත්මිණී දියනියය පුෂ්පා සහ දම්මිකා ගුණරත්න යනාය විසින් කියලා. තිලක් පුතනුවන් පත්මිනි දියනිය පුෂ්පා සහ දම්මිකා ගුණරත්න යනාය බලපිටිය වළගෙදර අංක හතරිස් පහයින් එක නිවසේ විසු ආදරණිය මෑැණියන් වනට චලෝ නෝනාද සිල්වා මහත්මය අබාප්‍රාප්ත වී දෙදස් විසි දෙකේ නොයැම්බර් පලවෙනි ඇදිනවන අද දිනට වසර විසි හතරක් පිරිමිණීතෙන් ඇයට සුගති සම්පත් සහ නිවන්සුයේ ලැබීමට මේ පින් අනුමෝදන් ේවා කියීනක තමයි ඇත්තන්ගේ මුලික පරම ර්ථය වගේම ලක්ව සිල්ල වැස් ඇමති නාට මුතුන් ධර්මයාව බොදු ඒවා කියන අරමුණෙන් යුක්තව ධර්ම දෙසනාව දායකත්වය දරන මේ දරුවන් තිලක් පත්මිනි පුෂ්පා ධම්මිකා යනාය ඒ දරුවන් බලාපොරොත්වෙන ආකාරයට මේ සියලු පුර්ණ ශක්තිය චරුණ සිල්ලා මහත්මයට අනුමෝදන් වේවා සුගති සම්පත් ලැබේවාය වගේම අවසානයේදී උතුම් ධර්මාබෝධය සඳහාම හේතු ඒවාගෙන ප්‍රාර්ථනා කරනවා. ඒගේ ඒ වර්ග පරම්පර මේ පරලගියාව සියලුම ජාතිමිත්‍රාදම මේ පිහන ෝදන් වෙලා එයත් අන්ද සුගතිගමිවාව ද උතුම් නිියනිින් සනැසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒවගේම ඇතිලක් පුතනුවන් පත්මි නිදියනීය පුෂ්පා සහ ධම්මිකා ගුුණරත්න යන අය ඇතුළු සජවතවායරන හැම දෙනාට මනිිදුක් ිරෝගීචරජින ලබේවා දීර්ගායෂ වවා කරන කෙන සියලු කටයුත් සාතථක ේවා දරුවන්ගේ අධ්‍යපන කටුතුවාදී සියල්ල ඉතා යහපත් බවට පත් ඒවා. සසර වසනතා කල් කිසිදු පාපමිත්‍ර ඇසුරුකට පත් නොවේවා කාහික මානසික සුවය හැම දෙනාටම ලැබේවා අවසානයේදී උතුම් කල්්‍යයාමිත්‍ර ආශසය ලැබිලා උතුම් නිර්වාණසාන්තියෙන් සැනසෙන්ට මේ හැම දෙනාටම මේ සියලු කුණ ශක්තින් හේතුවක්ම වීවාකර ප්‍රාර්ථනා කරන හැම දෙනාටම සම්මා සබසන්නය.